ආයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. හැබැයි අපි කතා කරන්නේ පොත් ගැන තමයි, කතන්දරයක් ගැන මේ පොතේ තියෙන. පොතේ කතන්දරයට කලින් අපි මුලින්ම දකින්නේ පොතේ පිටකවරය. මේ පිටකවරයක් නිර්මාණය කරනවා කියන එකත් එක්තරා කලාවක්. ඒක හැමෝටම කරන්න බෑ. ඉතින් අද දවසේදී අපි අපේ වැඩසටහනට සහභාගී කරවා ගන්නේ සම්මානනීය පිටකවර නිර්මාණ ශිල්පියෙක්. ඔහු සමන් ඉන්දික ලොකු කළුගේ. ආයුබෝවන් ඔබට. මගේ අතේ තියෙනවා මෙවර සම්මාන හම්බ වෙච්ච අවසාන කුංචනාදය. අපි ඒ සියලු දේවල් ගැන කතා කරමු. ඊට කලින් මට කියන්නකෝ, මේ පොත්වල පිටකවර නිර්මාණය කරන්නටද මුලින්ම හිතුනේ? එහෙම නැත්නම් වෙනත් කුඩා කාලේ වෙනත් ආසාවක් තිබුණද ලොකු වුණාම මම මෙන්න මේකයි කරන්න කියලා? ඔව්, ඇත්තටම ඉතින් අපිට එක එක ආශාවල් තියෙනවානේ, හීන තියෙනවානේ. ඉතින් ඒ වගේ මටත් ඉතින් විවිධ හීන තිබුණා. නමුත් ඒ සියලු දේ වෙනස් කරා එක අවස්ථාවක, විශේෂයෙන් මම හිතන්නේ අපි ඒ කාලේ අපේ තිබුණා මේ සංගීත කණ්ඩායමක්. ඉතින් ඕකේ අපේ ආසාවක් තිබ්බා. මේ ඒ දවසල කැසට් පටනේ තිබ්බේ, මේ අද වගේ CD තාක්ෂණය ඇවිල්ලා තිබුණේ නැහැ. ඔව්. ඉතින් කොහොම හරි මොන හරි ගීත ටිකක් එකතු කරලා අපි මේ පොඩි කැසට් පටයක් හදාගත්තා. හදාගෙන මේකේ අපි ඒක වෙළඳපොළට නිකුත් කරන්නත් කෙනෙක්ව හොයාගෙන අපි ගියා මේකේ මේ කැසට් කවරය හදන්න. විශේෂයෙන් අර ලංකාවේ ප්‍රවීණ කැසට් පට කවර නිර්මාණ ශිල්පියෙක් හිටියා, සිසිර විජේතුංග කියලා. මේ මම හිතන බොහෝ අය දන්නවා. ඉතින් ඒ අවස්ථාවේ ඒ නිර්මාණ කටයුතු කරන් යද්දී තමයි ඇත්තටම මට මේ ශේෂ්ත්‍රය පිළිබඳව ආසාවක්, ඇල්මක් ඇති වුණේ. මම හිතන්නේ ඉදාට වඩා අද තාක්ෂණය හුඟක් දියුණුයි. ඇත්තෙම ඔව්. මම හිතන්නේ අපි අද කතා වෙනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන් ගැන. ඉතින් ඒ වගේ දේවල් බලද්දී ඇත්තටම මේ ශේෂ්ත්‍රය මම හිතන්නේ ඉතාම ඉහළ තැනකට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් මයික්‍රෝසොෆ්ට් සමාගමත්, ඇපල් සමාගමත්, මේ ආදී සමාගම් දෙකම ලෝකයේ පරිගණක විශේෂයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා විවිධ වර්ණ. අපිට සමහර වෙලාවට ඒවා පියවි ඇසටත් දැක ගැනීමට අපහසු වර්ණ පරාසයන් විහිදුවාලන පරිගණක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒව තුළින් මං හිතන්නේ අපිට අර මොන අර කෘතිම බුද්ධිය එකතු වුණත් මේ මානව සම්පත මෙතෙන්ට එකතු වුණාම තමයි මං හිතන්නේ මේ වගේ සාර්ථක නිර්මාණයක් අපිට එළිදක්වන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. පරිපූර්ණ නිර්මාණයක් බවට පත් වෙන්නේ. හොඳයි, මුලින්ම මේ පොත්වලට කවරයක් නිර්මාණය, ඔබ පොත්වලට කවර, දැන් සිසිර විජේතුංග මහත්තයා ඒක කරනවා දැකලා ආසාව ඇති වෙනවනේ. ඔබ මොකක්ද ඇවිල්ලා කරන්නේ ඊට පස්සේ? කොතනින්ද පටන් ගන්නෙ ඔබ? නෑ, ඇත්තෙම දැන් ඒක මම ආසාව ඇති වුණාට එතකොට මම හිතන්නේ උසස් පෙළට උසස් පෙළ වැඩ කටයුතු කරන් යන කාලේ. ඉතින් මට මේක ඔළුවේ ඒ වෙලේ තැම්පත් වුණා. ඉන් පස්සේ මට ඒ ගැන හිතන්න කාලයක් ලැබුණ නැහැ උසස් පෙළට පෙනී ඉඳලා. නමුත් උසස් පෙළට පෙනී හිටියන් පස්සේ මට ආපහු නැවතත් මේ පිළිබඳව ආසාවක් ඇති වෙනවා. එක්තරා පුවත්පතක දැන්වීමක් දැකලා ඊට පස්සේ මම විශේෂයෙන් ඔය ලංකාවේ තිබෙන ඒ දවස්වල ඇත්තටම මේකේ උපාධි පාඨමාලාවක් ලංකාවේ සොයලා බැලුවා තිබුණේ නැහැ. ඉතින් ඉන්ග්‍රින් ආයතනයේ තමයි මේකේ පාඨමාලාවක් තිබුණේ. එතකොට මං හිතන්නේ පාඨමාලා කීපයක්ම තිබුණා. ඒකෙන් මම එතන ඉන්ග්‍රින් ආයතනයේ තිබිච්ච මං හිතන්නේ උසස් ඩිප්ලෝමාව දක්වාම හදාරන්න අවකාශය ලැබුණා ඉන්ග්‍රින් ආයතනයේ. මං හිතන්නේ එතෙන්දි තමයි මං හිතන්නේ මේ ග්‍රැෆික් නිර්මාණය පිළිබඳව මම හදාරන්නේ. ඉන් පස්සේ චීනයේ දිත් මේ ප්‍රකාශනය සම්බන්ධ සහ ග්‍රැෆික් නිර්මාණය පිළිබඳව යම් හැදෑරීමක් කරන්න ලැබෙනවා. ඉතින් මේ අත්දැකීම් ටිකත් එක්ක හදාරලා ඉන්න කාලේ සරසවි ප්‍රකාශන ආයතනය සමග මට එකතු වෙන්න ලැබෙනවා. ඉන් පස්සේ තමයි මං හිතන්නේ මම පිටකවර නිර්මාණ ශිල්පියෙක් විදියට, මම හිතන්නේ දැන්ට අවුරුදු 18කට විතර පෙර. ඉතින් ඒ කාලේ තමයි මං හිතන්නේ මේ පිටකවර නිර්මාණ ශිල්පියෙක් විදියට මාව කලෙලි බසින් දැනට පිට කවර 5000ක් විතර. ඔව්, මං හිතන්නේ ඊටත් වැඩි ප්‍රමාණයක් කරලා ඇති. මොකද විශේෂයෙන් සරසවි ප්‍රකාශන ආයතනයේ රැඳී සිටීමත් එක්ක සරසවි ප්‍රකාශන ආයතනයේ විශාල පිට කවර ප්‍රමාණයකුත් කරා. ඊට පස්සේ වෙනත් ප්‍රකාශකකින් පිට කවර ආදී බොහෝ නිර්මාණවලට දායක වෙලා තියෙනවා. හොඳයි, අපි කතා කරමු කොහොමද මේ පිටකවරයක්. දැන් මෙතන පරිගණකයකින් අපිට මේක ඩිසයින් කරලා පෙන්වන්න බෑ. නමුත් පිටකවරයක් පොතකට නිර්මාණය කරනකොට මේ පොතේ ඇතුළාන්තයේ මොකද්ද තියෙන්නේ?
මේ පිටකවරේ මොනවද අපි කියන්න උත්සාහ කරන්නේ? අපි අර මම මුලින් කිව්වා වගේ පොත් රාක්කයක පෙළඳපොළට ගිහිල්ලා මුලින්ම අපි දකින්නේ පොතේ පිටකවරය. එතකොට මමම දැන් පෞද්ගලිකව මම තෝරගෙන තියෙන පිටකවරයේ තිබ්බ ඒ දැකුම් කළු භාවය නිසා, ඒ ලස්සන නිසා, පිටකවරේ නිසාම අරගෙන අතුලාන්තයේ ටිකක් පිටුවක් දෙකක් පෙරලලා බලලා ගත්තු පොතුත් තියෙනවා. ඉතින් එහෙමනම් පිටකවරයක තියෙන මේ ප්‍රබල ගුණය මොකද්ද? කොහොමද මේක ඉස්මතු කරගන්නේ? ඒවත් අපි දැනගන්නට ඕනේ. මගේ ළඟ තියෙනවා මේ අපේ ඉන්දික නිර්මාණය කරපු පිටකවර කිහිපයක්, පොත්වල පිටකවර කිහිපයක්. හැබැයි මේ පොත් බොහොම සුවිශේෂී කිහිපයක් මේ තෝරගෙන තියෙන්නේ අද. ඉතින් මම ඒවා ඔබට පෙන්වන්නම්. මේ සියලුම දේවල් ඉන්දික නිර්මාණය කරපු දේවල්. මොකද්ද පිටකවරයකින් කියන්නේ? කොහොමද ඔබට එනවා පොතකට පිටකවරයක් නිර්මාණය කරන්න? මොකද්ද ඔබේ හිතේ ඇඳෙන රූපේ සම්බන්ධයෙන්? ඔව්, ඇත්තම අපි මුලින්ම මේ පිටකවරය කියන දේ මේ මොකද්ද කියලා තේරුම් ගන්න එපයි. ඇත්තටම මේ පිටකවරේ අපි පුංචිම කාලේ, අපි ගොඩක් පුංචි කාලේ අපි දැක්කේ ගමේ අර බොහොම ශ්‍රද්ධාවෙන් ඔළුවේ උසවාගෙන ඉන්න පිරිත් පොතේ තමයි අපි පිටකවරේ දැක්කේ. එතකොට මේ පිරිත් පොතේ මේ පිටකවරය විදියට තිබුණේ අර මේ පත්තිරු ටික මැදි කරලා තියලා ලෑලි පටි දෙකක් නේද? අර පන්සල්වල විචිත්‍රවත් වෙච්ච වර්ණවලින් හැඩගන්වලා බොහොම සමහර ලාවට ඇත්තටම ගමේ ඉඳපු කලාකරුවෙක් තමයි මේක නිර්මාණය කරන්නේ. හොඳ වටිනා ලීයක් හොයලා වර්ණ ටිකක් සංයෝජනය කරලා පැරණි අපි චිත්‍රවල දීගෙන ගන්න ওই පලාපෙති වගේ දේවල් වලින් නිර්මාණය කරපු පිටකවරයක්. එතකොට අපි එතෙන්දි තේරුම් ගන්නවා මේ පිටකවරය කියලා කියන්නේ ඇත්තටම අලංකාර දෙයක්. හැබැයි මේක එවෙලේ ඒක පාවිච්චි කරලා තිබ්බේ අර පත්තිරු ටිකේ ආරක්ෂාවට. එතකොට අදත් ඒක වෙනස් වෙලා නැහැ. දැන් ඔබ ඔය පෙන්වන මේ පොතෙත් ඒ පිටකවරය කියලා කියන්නේ ඇතුළත තියෙන කොළ ටිකට ආරක්ෂාව ගෙන දෙන දෙයක් එක පැත්තකින්. ඊළඟට ඔය කොළ ටික අපි මෙහෙම කියන ඔය අපි පිටු කියලා කියන්නේ ඒ පිටු ටික එකතු කරලා බැඳලා තියෙන්නේ ඔය පිටකවර එකතු කරලා. එතකොට මේක ශක්තිමත් වෙලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම තියෙන අර ඇතුළත පිටු වලට ආරක්ෂාවට තමයි මේ පිටකවරය තියෙන්නේ. හැබැයි දැන් ඇත්තටම මේ අවසාන වශයෙන් ගත්තම මේක වෙළඳ භාණ්ඩයක්නේ. අනිත් දේවල් වගේම මේක වෙළඳ භාණ්ඩයක්. එතකොට වෙළඳ භාණ්ඩයක් වෙනකොට අර අනිත් දේවල් වල බලාපොරොත්තු වෙන ආකර්ෂණ ආදී දේවල් මේකටත් අවශ්‍ය වෙනවා. එතකොට දැන් අර මේ වසන්තියක කිව්වා වගේ ඔබ පොතක් ගන්න ගියාම සමහරලාට මුලින්ම පිටකවරේ හින්දා අතට ගත්ත වාර තියෙනවානේ. මම දන්නවා ඔබ හොඳට පොත් කියවන කෙනෙක්. ඉතින් මේ දැන් ඔබ හොඳට පොත් කියවන කෙනෙක් වෙලත් අර ලස්සන පිටකවර දැක්කහම අතට ගන්නවානේ. එතකොට ඇත්තටම මේ හුඟක් වෙලාවට අද මේ හැමදේම වාණිජකරණය වෙලා තියෙන වෙලාවෙ සහ අපේ බොහෝ දෙනෙකුට මේ වර්ණ කියන දේ බොහෝ ඇහැට අවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. අපි වර්ණවත් දෙයක් දකින්න තමයි හැමතිස්සෙම කැමැත්ත තියෙන්නේ. එතකොට දැන් මේ ශේෂ්ත්‍රයේදිත් එහෙමයි. අපි කාලයක් යනකොට හොඳ පොතක් කියන දේ බොහෝ දෙනෙක් කියවලා විචාර පළ කරලා අපි හඳුනගන්න අවස්ථා තියෙනවා. නමුත් මුලින්ම අපි පිටකවරය දැක්කහම අපි අතට ගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කවරයට සාධාරණයක් කළා මනා සිත් ගන්නා සුළු බවක් ඇති කරලා තියෙනවා නම් අපේ බොහෝ දෙනෙක්ගේ අතට ගන්න ආසාවක් හිතෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි මේ පිටකවර දැන් ඔබ දෙවනුව මගින් හෙව මේ පිටකවරයක් නිර්මාණය කිරීමේදී අපි මොන වගේ දෙයක්ද මේක අනුගමනය කරන්නේ මූලිකව මෙහි ගොඩ නගා ගන්න කියලානේ. එතකොට අපි ඇත්තටම මේ දැන් ඔතන බැලුවොත් එහෙම මේ තියෙන පොත් එකිනෙකට වෙනස් නේ. දැන් ඔය පබ්ලිෂ් සිල් වගේ පොතක් ඔබ දැන් පෙන්නන්නේ ඒක එක පිරිසකට. දැන් ඔබ වැනි හොඳ ගෘහණියකට අතට ගන්න හිතෙනවා. එතකොට දැන් අපි ඔය කවරය නිර්මාණය කරද්දී අපි හිතනවා ගෘහණියක්ගේ සිතුම් පැතුම් කොහොමද, කොච්චර මොන වගේ වර්ණවලටද ඇය කැමති වෙන්නේ නේ. එතකොට දැන් අපි ශාස්ත්‍රීය මට්ටමේ පොතක් ගත්තොත් ඔබ ඔය පෙන්වන අවසාන කුංචනාදී හරි අර ස්ටෝරිස් කියන එක අපේ චාරුලතාගේ ස්ටෝරිස් කියන පොත හරි ගත්තොත් ඒ පාඨක පිරිස වෙනත් පිරිසක්. එතකොට ඇත්තටම අර අනිකුත් වෙළඳ භාණ්ඩ වගේම ඉලක්කගත පාඨකයා තමයි අපි බේරාගන්නේ මුලින්. එතකොට අපි මේ කාටද කවුරු වෙනුවෙන්ද මේ පිටකවරය නිර්මාණය කරන්නේ? ඇත්තටම මම ඉතින් ළමා පොතක් ඔතන ඔබට පෙන්වන්න නැහැ. නමුත් අපි ළමයින්ගේ කවර නිර්මාණය කරද්දී ওই සියලු දේටත් එහා දේවල් අපි කල්පනා කරනවා. විශේෂයෙන් ඔවුන්ට මොන වගේ හැඟීමක් ඇති වෙයිද නේද? මේ වර්ණ වලින් ඔයගොල්ලන්ගේ මනසට හානියක් වෙයිද? ඒ වල මේ භාවිතා කරන චිත්‍ර වලින්
යම් කිසි කැළඹීමක් වෙයිද ඒ බොහෝදී අපි කල්පනා කරනවා දරුවන්ගේ පිටකවර නිර්මාණය කරද්දී විශේෂයෙන් ඇතුළත දේට සාධාරණයක් වගේම විශාල කාර්යයක් කාර්යයක් තියෙන පිටකවර නිර්මාණ ශිල්පියාට විශේෂයෙන් සමහර වෙලාවට මේ පිටකවරයක් නිර්මාණය කරද්දී විවිධ අතපසුවීම් විවිධ දේවල් වලින් සමහර වෙලාවට අර පොතේ තියෙන අන්තර්ගතයට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ බොහෝ කරුණු කාරණා පිළිබඳව පිටකවර නිර්මාණ ශිල්පියෙක් කල්පනා කරන්න ඕනේ. හොඳයි. අපි කෙටි විරාමයක් ගනිමු. විරාමයෙන් පසුව අපි කතා කරන්නට අවශ්‍යයි පිටකවරත් එක්ක මේ අවසාන කුංචනාදය. මේ තමයි මේ මෑතකදීම අපේ ඉන්දික නිර්මාණය කරපු පිටකවරය. මේ පිටකවරය සඳහා සම්මාන හිමි වුණා. අපි ඒ ගැනත් කතා කරන්නට ඕනේ. මේ පිටකවරේ මට දැනෙන පාඨකයෙක් විදිහට මට දැනෙන විශේෂත්වයක් මම කියන්නම් විරාමෙන් පස්සේ. හොඳයි, විරාමෙන් පසු යලිත් කතා කරන පොත් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ අපි අද කතා කරන්නේ මේ කෘතීන්වල පිටකවර, පොත්වල පිටකවර නිර්මාණය පිළිබඳව සම්මානනීය පිටකවර නිර්මාණ ශිල්පී සමන්නින් දෙක ලොකු කළුගේ මහතා සමගින්. මං කැමති මේ ඔබෙන් දැනගන්න මේ අවසාන කුංචනාදය. මේ පොතට ඔබ පිටකවරයක් නිර්මාණය කරනවා. දැන් මේ මගේ අදහස මම ඉස්සෙල්ලා කියන්නම්. දැන් අර මම මුලින්ම කිව්වේ දැන් අපිට අපි සාමාන්‍යයෙන් පොතක් ගැන කොහෙන් හරි අපි දැන් මේක කියවපු නැති එකක්නේ අලුතෙන් ගන්නෙ. ඒතර කවුරු හරි කියලා වෙන්න පුළුවන්, මාධ්‍යක ප්‍රචාරය වෙලා වෙන්න පුළුවන්, අන්තර්ජාලයෙන් අපි මේකේ කතාව ගැන අවබෝධයක් ලබල වෙන්න පුළුවන් කොහොම හරි. නමුත් අපි දැන් මේක ඉස්සෙල්ලම පොත් රාක්කේ තියෙනකොට අපි ඇහැ යන්නේ පිටකවරෙට. කතාව දැනගෙන ඉන්නව නම් අපිට මේ පිටකවරේ ගැටලුවක් වෙන එකක් නැහැ. හැබැයි සමහර ලාවට අපි පොත් සාප්පුවකට ගිහම අපි තෝරනවා. ඒ තේරීමේදී අපි මුලින්ම පිටකවරයට අපි ඇහැ ගිහම මේ මේකේ මොකද්ද දන්නේ තියෙන්නේ කියලා කියවලා පිටුවක් දෙකක් හරි බලන්න හිතනවා. එහෙම අපි සමහර ලාට පොත් තෝරා ගන්නවා. දැන් මේ අවසාන කුංචනාදය කියන මේ පොතේ පිටකවරය මට අල්ලනකොට මට හිතුණා මේ මේ අලියෙක් මම අතගාන ස්වරූපයක්. ඒ කියන්නේ මේ කවරේ මුලින්ම තියෙන්නෙත් අලියෙක්ගේ පින්තූරයක්. හැබැයි මේක අල්ලනකොටත් මගේ අතට දැනෙන ස්පර්ශයක් මම අලියෙක් අල්ලනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ මේක මෙච්චර මේ සජීවී ගුණයක් වෙන විදිහට හදන්නේ කොහොමද කියන එක. ඔව්, ඇත්තටම ලෝකේ තියෙනවා මේ ස්පර්ශයෙන් හඳුනා ගන්න පුළුවන් පොත්. විශේෂයෙන් මේ පුංචි කාලේ පුංචි දරුවන්ට ලෝකේ අපේ ලංකාව වගේ රටවල් වල නිර්මාණය නොවුනට විශේෂයෙන් මේ ස්පර්ශයෙන් අඳුර ගන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට ඔය ඉංග්‍රීසි පොත්වල අපි දැකලා තියෙනවා සමහර තැනක පොඩි වූල් ටිකක් අතින් අත ගෑවම ස්පර්ශය දැනෙනවානේ. අපි පූසෙක් වගේ චිත්‍රය ඇඳලා තියෙනවා, පූස ගෑඟේ පොඩි වෙල්වට් එකක් වගේ වලින් වූල් නිර්මාණය කරලා තියෙනවා. ඒ හේතුව අපි පුංචි කාලේ දරුවෝ කියව ගන්න බැරි වුණාට අර ස්පර්ශයෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. එතකොට දැන් විශේෂයෙන් ලංකාවේ මේ සංස්කෘතිය පොඩ්ඩක් වෙනස් වෙනවා. අර අවුරුදු 3ක් විතර වෙනකන් ඉන්නවනේ අකුරු කියවන්න. නමුත් අපි ඒක ටිකක් බටහිරට යනකොට දරුවට පොත බොහොම පුංචි කාලෙදිම දෙනවා. ඒක ඇත්තටම ඒවයි අකුරු නැහැ. අපි අර පික්චර් බුක්ස් කියලා කියන්නේ ඇත්තටම පින්තූර විතරයි. එතකොට දරුවා පින්තූරය බලලා කතාව කියවනවා. ඒක මං නම් හිතන්නේ මේ හොඳ මේ අධ්‍යාපනයක් ඒ තුලින් දරුවට ලැබෙනවා කියලා. මම කුඩා කාලේ කියවලා දෙනවා මාෂා සහ වලහා කියන පොත. ඒක මුල්ම කාලෙදී රුසියානු සාහිත්‍යයේ බොහොම ප්‍රචලිත ළමා කතාවක්. ඕක මුල් කාලෙදී නියම පොත ආවේ. දැන් මට මතකයි අවසාන පිටුව එහෙම තිබුණා කෑම මේසයක පවුලේ කට්ටිය ඔක්කොම කෑම කන එක. දැන් ඒ පොත පෙරලුවාම ඒ කෑම මේසය තමයි මේ මේ ඩිසයින් වෙලා තියෙන වෙනද නිර්මාණය වෙලා තියෙන්නේ ඒ සමාජිකයොත් එක්ක කාඩ්බෝඩ් වලින් හදපු. දැන් ඉතින් අපිට දැන් මට මතකයි ඒක අපි ඒක ඇරියට පස්සේ අපේ ගෙදර පවුලේ අය මතක් වෙනවා. අපි රැයට කෑම කන විදිය, එකතු වෙලා කෑම කන විදිය, අර සත්තු ලෝකේ වුණත් එහෙම දකිනකොට අපිට මොකද්ද අමුතු හැඟීමක් ඇති වෙනවා. මට හිතෙනවා අර එවැනි හැඟීම් මේ මේ වගේ දේවල් වලින් ඇති වෙනවා. ඔව්, හරි. ඇත්තටම ඒ ඒ මේ වසන්තයක් කියන කාරණේ හරි. මොකද හේතුව මේ ඇත්තටම අපි අර දරුවන්ට නේ මුලින්ම අපි ඇත්තටම අර
වියයි ලෙනින් කිව්වා වගේ හොඳම දේ දරුවන්ට කිව්වා වගේ අපි මේ සාහිත්‍යයේදීත් අර හොඳම දේ තෝරලා අපි දරුවන්ට නිර්මාණය කරන්නේ. එතකොට අපි අර දරුවන්ට දෙයක් නිර්මාණය කරනකොට ඒගොල්ලන්ගේ මනස මං හිතන්නේ අපි තේරුම් ගත්ත විදිහට බොහොම හිස්නේ කාලේනේ අපිට පහසුවෙන් හොඳ දේවල් ඇතුල් කරන්න පුළුවන්. එතකොට අපි අර ඒ ඇතුල් කරන දේවල් දැන් ඔබ මං හිතන්නේ ඔබ පුංචි කාලේ කියපු පොතක් ඒ කිව්වේ නේද? එතකොට අන්න කුඩා කාලේ බලන්න එතකොට කොච්චර එක තැම්පත් වෙලා තියෙනවද අද වෙනකන් කියලානේ. එතකොට තවත් පොත් බොහෝ කියවන්න ඇති නේ. නමුත් ඒක හුඟක් මතක් කරන්න ඕන ඔබට කියන්න නන්නේ. සුවිශේෂී කෘතීන් බොහොමයක් මතකයේ තියෙනවා. සමහර ඒවා මතක නැහැ. ඒවා සමහරලාට අර අපි ආසාවක් නැතුව තිබුණු දේවල් වෙන්න පුළුවන්. ඔව්. අරකර විශේෂිත වෙන්නට පුළුවන් සමහරට ඒක ආසාවෙන් කියවන්නටත් ඇත්තේ ඒ රූප අපි අකුරු වලටත් වඩා ඒ රූප දක්පු නිසා. අන්න හරි. එතකොට ඔතන ඔය එක කාරණයක් තමයි ඒකාකාරී බව. එතකොට ඒකාකාරී බවට අපි කවුරුත් කැමති නැහැ නේද? අපි එකම විදිය ඇඳුම් අඳින්න කැමති නැහැ නේද? එකම විදියකට කොණ්ඩේ තියාගන්න කැමති නැහැ නේද? විටින් විට කාලෙන් කාලයට වෙනස් කරන්න වෙනවා. එතකොට පොත් කියවන අයත් එහෙම තමයි. එකම විදිය පොත් කියවන්න කැමති නැහැ. එතකොට අර දරුවට වුණත් විවිධ දේ ඒ කාලෙදී ඇතුල් කරනකොට නොදැනීම දරුවට මේක ක්‍රීඩාවක් වෙනවා. ඇත්තට මේ පොතපත ක්‍රීඩාවක් වෙනවා. එයාගේ විනෝදාංශය වෙනවා මේක අනිවාර්යයෙන්ම. එතකොට මම මේ මූලපිරුවේ ඔය කවරේ කතාවට එතකොට අර ස්පර්ශය කියන එක අපි අඳුරගන්නේ පුංචි කාලේදී. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි අපි ওই පිටකවරේට නිර්මාණය කරේ. විශේෂයෙන් ওই පිටකවරේ නිර්මාණය කරද්දී අපි මම හිතන්නේ අපි ওই මොහාන් ශ්‍රියන්ත ආර්යවංශ මහත්තය තමයි ඔක සංස්කරණය කරේ. එතුමා සමගත් මම විවිධ සංවාදවල යෙදුණා. එතකොට අපි මේ බොහෝ සංවාදවලදී ඇත්තටම මේ අලින් ගැන බොහෝ දේ අපි සාකච්ඡා කරා. එතකොට අපි ඔය පොතපත ඔය විශේෂයෙන් ඔය පොත කියවලා බලනකොටත් ඒ පිළිබඳවත් අපි ඇත්තටම මේ සමහර වෙලාවට මේ අපි බොහෝ දිනකට ආරක්ෂාවක් තිබෙනවනේ. එතකොට අපි සමහර වෙලාවට අපි නොසලකා හරින පාර යන සුනකේ ඒ සුනකයට කිසිම ආරක්ෂාවක් නොවෙන්න පුළුවන්. සමහරවිට අපේ පොඩි ආදරයක් පවා ඒ සුනකයට දැනෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ කතා කරගන්න බැරි මේ කොට්ටාසයක්නේ. එතකොට මේගොල්ලන්ගේ ජීවිතය දිහා එබිල බැලුවොත් ඉතාම සංවේදී කාරණා තියෙන්නේ. එතකොට අපි ඇත්තට මං හිතන්නේ මේ පිළිබඳව ලොකු දෙයක් මම කියන්න යන්නේ නැහැ. මොකද මම පොත් පිටකවර නිර්මාණ ශිල්පියෙක්නේ. එතකොට නමුත් ඒ පිළිබඳව අපිට හැදෑරීමක් කරන්න අවශ්‍යයිනේ පිටකවරයට. එතකොට අපිට තේරෙනවා මේගොල්ලන්ගේ බොහෝ සංවේදී කාරණා තිබෙනවා. එතකොට ඒ සංවේදී කාරණා අපි ඕන කෙනෙක්ගේ සංවේදී කාරණයක් ඇති වුණාම අපිට ඉස්සෙල්ලම අපිට කඳුලක් නැගෙන්නේ මේ ඇහැටනේ නේද? එතකොට මට ඕකට අලියෙක්ගේ හොඬක් දාන්න තිබුණා. හොඳ සද්දන්ත ඇද්දක නේද? ඇත් යුගලක් එක්ක සද්දන්තයක් දාන්න තිබුණා. නමුත් මම කල්පනා කරේ මේ සංවේදීම තැන තමයි මේ අලියගේ ඇහැ. එතකොට අන්න මම එතෙන්දී මේ ඇහැ යොදාගත්ත විශේෂයෙන් පිටකවරයට. එතකොට දැන් ඉන් පස්සේ මම කල්පනා කරා මේක තවත් සාමාන්‍ය පොතක් වෙන්න බෑ. මේක ඇත්තටම ඔහු මේ පොතේ නම විදියට යෝජනා කරලා තිබුණෙත් අවසාන කුංචනාදය කියලා. ඒතොර මේ කුංචනාදයේ අවසානයක් ගැන කතා වෙනව නම් මේ පොත විශේෂ සුවිශේෂී පොතක් වෙන්න ඕනනේ. එතකොට ඒ ආයුරින් මම කල්පනා කරලා මම මේකට එකතු කරනවා විශේෂයෙන් අපි ওই පොත් ලැමිනේටින් කරනවා කියලා කියනවනේ. අපි මේ ලැමිනේටින් වර්ගයත් විශේෂයෙන් ආනයනික විශේෂ ලැමිනේටින් වර්ගයක් තමයි ඕකෙට එකතු කරලා තියෙන්නේ. ඒක ටිකක් අක්කට උනා තත ගන්නකොට තේරෙනවා ඇති සාමාන්‍ය පොතක ලැමිනේටින් වර්ගයනේ වගේ නෙමෙයි මේ විශේෂ ලැමිනේටින් වර්ගයක්. එතකොට ඒකෙන් තමයි අපි ওই අලිහම වගේ විදියකට ওই පොත නිර්මාණය කරගත්තේ. කිසිසේත්ම පොතක පිටකවරයක් කියලා දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඔව්. හොඳයි මේකට සම්මානයක් ලැබෙනවා. ඒ නිසා ඒකත් අපි පොඩ්ඩක් ඈඳලම කතා කරොත් හොඳයි. ඔය සුවිශේෂ කාරණායක. ඔව්. එතකොට මෙවර මේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොඳම පිටකවරයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණේ ඔය පිටකවරගෙන නිර්මාණය කරපු නිසා මා වෙත තමයි ඒ සම්මානය හිමි වුණේ. එතකොට විශේෂයෙන් තව පුංචි දෙයක් තියෙනවා එකතු කරන්න. ඔතන ඔය පිටකවරේ එතකොට අපි අර අලියගේ අපි අතට අහුවෙන විදිහට ඒ මොනවාද ලැමිනේට් එකතු කරාට පස්සේ ඉන් පස්සේ අපි ඕකට එකතු කරා අර පිලෝ එම් අපි දැන් එම්බෝස් කරනවා කියලා එකක් පොත් කර්මාන්තේ ඉන්නයි දන්නවා. නමුත් ඒක අපි සාමාන්‍යයෙන් උඩට නිරා ආපු එකක් තමයි එම්බෝස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් බොහෝ දුරට අඩුයි ඔය මේ
පිලෝ එම්බෝස් කියන එක ගොඩක් දුරට අඩුයි. ඒක අපි යටපැත්තට නේද ගිහිපු බවක් තමයි ඇති කරන්නේ. ඒතකොට අන්නේ පිලෝ එම්බෝස් කියන එකත් ඔකට එකතු කරලා තමයි තවත් ඔය ස්පොට් වානිෂ් කියන එක එකතු කරලා ඒ වගේ අර තාක්ෂණික වචන මේ වලදී සිංහල වචන නෑ මේ යොදාගෙන. ඉතින් අන්නේ මේ දේවල් එක තමයි මේ ওই කවරේ නිර්මාණය වෙන්නේ. ඒ වගේම තව පුංචි කාරණයක් සඳහන් කරන්න ඕන. මොකද මම හිතන්නේ මට දෙවනි වතාවත් තමයි මේක ලැබෙන්නේ 2016 දී මට රාජ්‍ය සාහිත්‍ය සම්මානේ හම්බුණා හොඳම පිට කවරේට. නමුත් ඒ කවරේ මේ කවරේ සුවිශාල වෙනසක් තියෙනවා. මට එකවර මතකෙට නැගෙන්නේ මේ අවස්ථාවේදී මම හිතන්නේ වක්කිරිපව්ව අපේ ආරිවංශ රවීර මහත්මයාගේ නෝන මහත්මයා විසින් රචනා කරපු වක්කිරිපව්ව කියන කෘතිය. එතකොට දැන් ඒ පොතේට වඩා මේ පොතේ තියෙන විශේෂ වෙනස ඒගොල්ලෝ විනිශ්චය මණ්ඩලය අඳුනගෙන තියෙනවා මේ නවීන තාක්ෂණයත් යොදාගෙන ඒකත් ඇත්තටම මේ නිර්මාණකරුවාගේ නිර්මාණශීලීත්වය එළිදක්වන තැනක් විදියට අඳුනගෙන තියෙනවා. ඒක මං හිතන්නේ උන්ප අපි අගය කළ යුතු අවස්ථාවක්. හොඳයි, ඒ නිසාම තමයි මේ සම්මානයට පාත්‍ර වෙන්නේ අවසාන කුංචනාදයේ කෘතිය සඳහා මේ කළ පිටකවර නිර්මාණයට. අද දවසේ ස්තුතිවන්ත වෙනවා ඔබට. අද අපි කතා කළේ සම්මානීය පිටකවර නිර්මාණ ශිල්පී සමන්ින්දික ලොකුකලුගේ මහතා සමගින්. ඔහු මේ වෙනකොට කොහොමද පිටකවරයක් නිර්මාණය කරන්නේ, එතනට කොහොමද එන්නේ, සහ සම්මාන ලැබෙන තැනට ඇවිත් ඉන්නේ කොහොමද කියන කාරණාව ඉදිරියේදී සම්මාන ලැබේ අපි කතා කරමු මේ මැදිරියේම අපේ වැඩසටහන එක්ක. එහෙමනම් ස්තුතිවන්ත වෙන ඔබට අද දවසේදී බොහොම ස්තුතියි අද අපේ වැඩසටහනට පැමිණiate. ඉතින් සමන් ඉන්දික ලොකු කලුගේ මහතාට අපි සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.